ඉමක් දැකිය නොහැකි ගෝලීය වස්තුවක් වූ හෝර්ටන් තැන්න ජෛව විවිධත්වයෙන් මෙන්ම පුරාවිද්‍යාත්මක වටිනාකම අතින්ද ඉතා අසිරිමත් වූ ජාතික වන උද්‍යානයකි. ආරක්ෂණ දෙපාර්තමේන්තුව හෝටන් තැන ජාතික උද්‍යානය සාදරයෙන් පිළිගන්නවා. අපි හෝටන් තැන ජාතික උද්‍යානයේ නීතිමාලාවක් තියෙනවා. ඒ නීතිමාලාවට පොලිතින් බෑග්, ලන්චි, සොබිනුර, සිගරට් ලයිටර්, ගිනි පෙට්ටි, මස් පැන් වගේ දේවල් තියෙනවා නම් ඔයගොල්ලෝ හැමදේම වාහනේ තියලා යන්න. හෝටන් තැන ජාතික උද්‍යානය ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ ආරක්ෂිත ප්‍රදේශයක් වන අතර ඒ කඳුකර තුන හා බලාකුළු වනාන්තර වලින් ආවරණය වී ඇත. දෙපාර්තමේන්තුවක් විදිහට අපිට විශාල කාර්යභාරයක් සිද්ධ වෙනවා මේක ආරක්ෂා කර ගැනීම සඳහා. මේ වටිනා පරිසර පද්ධතිය විශේෂයෙන් මේක ජල පෝෂකයක් විදිහට තමයි අපි ආරක්ෂා කරන්නේ. මහවැලි කැලණි වලවේ කියන ප්‍රධාන ගංගා තුන ආරම්භ වන්නේ මේ ස්ථානේ. ලෝකාන්තයට එද්දී තියෙනවා ඩස්බින් එකක් තියෙනවා එතන, නිකන් කැලි කසල එහෙම දාන්න එපා කියලා පුරවල පස් වලින් පුරවල වහලා බෝඩ් එකක් දාලා තිනවා. දැන් අපි දැක්කා තාමත් ප්ලාස්ටික් වලින් පුරවල තිනවා. පරිසර විනාශකාරී ප්ලාස්ටික් රකුසා හෝටන් තැන්න රක්ෂිතයද ආක්‍රමණය කිරීමටද සූදානමින් සිටී. එවන් කාලවකවානුවක් තුළ වනජීවි දෙපාර්තමේන්තුව හෝටන් තැන්න පරිසර පද්ධතිය සුරැකීමට නව ක්‍රියාමාර්ගයක් හඳුන්වා දී ඇත. ප්ලාස්ටික් ආවරණ රැගෙන හෝටන් තැන්න පරිසරයට ඇතුළු වන සෑම දෙස් විදෙස් සංචාරකයෙකුම තම හැඳුනුම්පත සුරක්මක් ලෙස තබා යා යුතුය. රැගෙන ගිය ප්ලාස්ටික් අපද්‍රව්‍ය නැවත කෙනෙවිත් ඉදිරිපත් කළ විට වනජීවි දෙපාර්තමේන්තුව තම භාරයේ තබාගත් හැඳුනුම්පත මුදාහැරීමට කටයුතු කරයි. දැන් ඒ වගේ කන්ට්‍රෝල් එකදී සමහර කට්ටිය බෑග් වල ප්ලාස්ටික් එහෙම හංගන් ඇවිල්ලා ඩාය මේ වනාන්තරය දාලා යනවා. මොකද හිතන්නේ මේ බෝතල් අපව අරන් එන්න මේ අයින්ටි අරගෙන මේ යන සිස්ටම් එක යන ලෝකාන්තේ. ඒක හොඳයි. නැත්නම් ගොඩක් අය කියලා දාලා යනවානේ. ඉතින් අපි දැක්ක එතන දාපු ඒවා තිබුණා කොහමාරේ. මේවා චෙක් කරන එක ලොකු දෙයක්. ඔබට මේ තබා යා හැක්කේ ඔබේ පාසල් ලකුණු පමණයි. ඒ වගේම ඔබට රැගෙන යා හැක්කේ ඔබ ලබා ගන්නා වටිනා ඡායාරූප පමණයි. එබැවින් හොන්න ජාතික උද්‍යාන පැමිණ ඔබ සියලු දෙනාම ආරක්ෂා කරගෙන අනාගත පරපුරු වෙනුවෙන් අපිට කියන්න තියෙන්නේ රටට ආදරේ නම් මේ සංචාර යනකොට මේ තමන්ගේ විනෝද චාරිකා යනකොට ගෙනියන මේ පොලිතීන් මේ පරිසරයට උදාහරින්නට එපා. විශේෂයෙන් මේ නිවාඩු කාලයේ ගොඩාක් ට්‍රිප්ස් යනවා මේ සංචාරක සංචාරණයේ දෙනවා විනෝද ගමන් යනවා. ඉතින් පොඩ්ඩක් හිතන්න හැමදාම මේ දේශපාලඥයන්ට බැන බැන ඉන්න එපා. ඉන්න නැතුව අන්න ඇයට බැන බැන ඉන්න නැතුව තමන්ගේ ඩියුටි එකත් කරා නම් ඔය කොළඹ කුණු වුණත් ඔය තරම් ගොඩ ගැහින්නේ නැතයි කියන කාරණේ අපි මතක් කරන්න කැමතියි. ඔව් මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ දැන් හෝටන් ප්ලේස් එක ගත්තාපුවම් මේ පුංචි දූපත ඇතුලේ ඒ වගේ තැන් තියෙන ඔච්චරයි. ඔව්. හෝටන් ප්ලේස් එකට යන අපිට යුරෝපයේ කොහේ රටකට ගිහිලා තියෙන අත්දැකීම් විඳ ගන්න පුළුවන්. ඔව්. ඒතකොට අපිට මේ කිලෝමීටර් 100ක් 200ක් එහෙ තියෙන හෝටන් ප්ලේස් එකට ගිහිල්ලා යුරෝපයේ අත්දැකීම් විඳ ගන්න පුළුවන් තියෙන පරිසරය. ඔව්. ඊළඟ පරම්පරාවට නැති කරන්න එපා කියන දේ තමයි අපිට ඊළඟට තියෙන්නේ. ඒ කියන්නේ තමන්ගේ තිබෙන අශීලාචාරකමට ඊළඟ පරම්පරාව වාකියන්ට ඕනේ. හෝටන් ප්ලේස් වේවා තවත් ඕනෑම තැනක කුණු ගොඩ ගැසීමට නැත්නම් කුණු ගොඩ ගැසෙන එකට මේ රටේ ජනපති අගමැති හෝ විපක්ෂ නායකවරයා බුදු වග කිව යුතු නැහැ. හැබැයි උන්ට එක කාරණයක් තියෙනවා කරන්න පුළුවන්. ඕවට තද බල නීති ගෙනල්ලා ටිකක් දඬුවම් වැඩිපුර දුන්නා නම් කුණු දාන එක නතර වෙනවා.